මා ප්‍රිය මිත්‍රවරුනි එහෙනම් ඔන්න අද ආවා අපේ දෘශ්‍ය කලාවේ මූලිකාංග ගැන කතා කරගෙන හිටපු කතා මාලාවේ නැත්නම් වැඩසටහන් මාලාවේ අවසාන කොටසට ඒ වුණාට මේක අවසාන කොටස වුණාට අපි මේ කතාව දිගටම ගෙනියනවා මොකද මේක 12 වසර නංගිල මල්ලියාට ඕන වෙන විෂය තියෙන කොටස් කීපයක් නිසා එහෙනම් අපි බලමු අපි මෙච්චර දවසක් කතා කරේ මොනවද සහ දැන් අපිට අද කතා කරන්න තියෙන්නේ මොනවද කියලා. අපි මෙච්චර දවසක් කතා කරා චිත්‍රකලාවේ තියෙන මූලිකාංග කීපයක් ගැන. ඉතින් අපි මූලිකාංග විදියට කතා කරා රේඛාව, වර්ණය, හැඩය, අවකාශය, වයනය ගැන. අපි අද කතා කරනවා ආකෘතිය නැත්නම් ෆෝම් එක ගැන. ඔයා මගේ මේ පහුගිය වීඩියෝ ටික බලුව නැත්නම් බලන්න ඕන නම් මේ තියෙනවා ලින්ක් එක මෙන්න මෙතෙන්ට ගිහිල්ලා පුළුවන් ඔයාට ඒ වීඩියෝස් ටික බලන්න. ඔයාට ගිය වීඩියෝ එක අපේ වයනය නැත්නම් ටෙක්ස්චර්ස් ගැන කතා කරපු වීඩියෝ එක බලන්න ඕන නම් ඒත් මෙන්න මේ ලින්ක් එකට යන්න. එතකොට ඔයාට ඒ ටෙක්ස්චර්ස් ගැන තියෙන වීඩියෝ එක බලන්නත් පුළුවන්. එහෙනම් අද අපි කතා කරමු මොකක්ද මේ ෆෝම් එක නැත්නම් සැකැස්ම කියලා. ඔබට මතක ඇති අපි මුලින්ම මේ වැඩසටහන් මාලාව කරගෙන එනකොට අපි කතා කරා එක මාතෘකාවක්. ඒ තමයි හැඩතල. හැඩතලවලදී මම කිව්වා මට මතකයි අපි කතා කරන්නේ මේක ද්විමාන චිත්‍රවලදී තමයි ගොඩක්ම වෙලාවට. එතකොට එහෙනම් ත්‍රිමාන චිත්‍රවලදී හැඩතල ගැන කතා කරද්දී මොනවද කතා කරන්නේ? අපි ත්‍රිමාන චිත්‍රවලදී හැඩතල ගැන කතා කරද්දී කතා කරන්නේ ෆෝම් එක ගැන. නැත්නම් ත්‍රිමාන හැඩතලයක් ගැන. මේ ෆෝම් එකට ගැඹුරක් තියෙනවා, උසක් තියෙනවා, පළලක් තියෙනවා. හැබැයි හැඩතලයකට තියෙන්නේ උසක් සහ පළලක් විතරයි. අපි ද්විමාන නිර්මාණවලදී නැත්නම් අපි කඩදාසියක අඳින චිත්‍රයක්, ඒක ද්විමාන තලයක් මත අඳින චිත්‍රයක්නේ. ඉතින් ඒ චිත්‍රයකදී අපි එළිය අඳුර යොදලා අපි මෙන්න මේ ෆෝම් එක බිල්ඩ් කරනවා නැත්නම් නිර්මාණය කරනවා. හැබැයි අපි එළිය අඳුර යොදන්න ඕනේ මෙන්න මේ ආකෘතියට අනුකූලවයි. අපි පෝට්‍රේට් එකක් කරනවා නැත්නම් ආලේඛ සිතුවමක් කරනවා නම් අපි මේ නහය අඳිනවා නම් මේ නහයට අදාළ හැඩතලයක් නැත්නම් ආකෘතියක් තියෙනවා. ඉතින් අන්නේ ආකෘතියට අනුව තමයි අපි නහයට අඳුර සහ ආලෝකය ලබා දෙන්න ඕනේ. අපි මේ ආකෘතිය අමතක කරලා අඳුර සහ ආලෝකය ලබා දුන්නොත් වෙන්නේ අපි අඳින චිත්‍රයේ කෘතිම බවක් එකතු වෙන එක. අපි මේ ආකෘතිය ගැන කතා කරනකොට ජ්‍යාමිතික ආකෘති නැත්නම් ජියෝමෙට්‍රික් ෆෝම්ස් ගැන කතා කරනවා. ඒ වගේම තමයි අපි ඓන්ද්‍රීය ආකෘති නැත්නම් ඕර්ගනික් ෆෝම්ස් ගැන කතා කරනවා. මේ ජියෝමෙට්‍රික් ෆෝම්ස් කියලා කියන්නේ අපි ඔය කියන ඝන වස්තු. ඓන්ද්‍රීය ආකෘතිය නැත්නම් ඕර්ගනික් ෆෝම්ස් කියලා කියන්නේ අපි ස්වභාවික ලෝකයේදී දකින ආකෘති වලට හරියට මගේ මෙන්න මේ අතේ තියෙන ආකෘතිය වගේ. ඉතින් මේ හැඩතල වලට අනුව මේ ආකෘතියට අනුව අපි වර්ණ දක්වන්න පුරුදු වෙලා ඉන්නවා නම් නැත්නම් වර්ණවල මට්ටම් දක්වන්න, color values දක්වන්න පුරුදු වෙලා ඉන්නවා නම් අපේ චිත්‍ර ගොඩක් හොඳට සාර්ථකව නිමවන්න පුළුවන්. ඉතින් ඔයා 12 වසරේ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම්, ඒ කියන්නේ උසස් පෙළට මුහුණ දෙන්න ඉන්න ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම්, ඔයාට මේ ෆෝම් එක ආකෘතිය ගැන ලොකු දැනීමක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා අඳින චිත්‍රවලට මේ ෆෝම් එක උපයෝගී කරගන්න පුළුවන් නම් ගොඩක්ම නිවැරදි වගේම සාර්ථක නිර්මාණයක් ඔයාට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝම් එක කවදාකවත් අමතක කරන්න එපා. ෆෝම් එක අත්‍යවශ්‍යයි. අපි චිත්‍රයක් නිර්මාණය කරද්දී වුණත් ෆෝම් එකට අනුකූලව ඒ චිත්‍රය නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් සාර්ථකයි කියන එක මම හැම වෙලෙම කියනවා. ඒක කළ යුතුයි. ඉතින් අපි දෘශ්‍ය කලාවේ මූලිකාංග සම්බන්ධව අපි කතා කරලා ඉවරයි. එහෙනම් ඊළඟ කොටසේදී අපි වෙනත් මාතෘකාවක් ගැන කතා කරමු. ඔයා අපේ channel එකට අලුත් නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාට අත්‍යවශ්‍යයි වගේ දැනෙනවා නම් channel එකේ bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් කවදාකවත් channel එක subscribe කරන්න එපා. එහෙනම් අදට අපි නවතිනවා. ඔයාලට සුබ දවසක්. මම ගිහින් එන්නම්. මම ජනිත්.